අපේ රටට නායකත්වයක් එන්න ඕන විනයගරුක ඒවගේම යුක්තිගරුක ඒ දෙක හැදෙන්න ඕන. මට කියන්නකො කවද්ද විපක්ෂයක් පැවති රජයකට උදව් කරේ? රාජ්‍ය සේවයේ ඉන්නේ ඔක්කොම හරියටම සුදුසු අයද? දේශපාලන පත්වීම් කොච්චර නම් තියෙනවද? හුඟාක් වෙන රටවල්වල මිනිස්සු නීතියට ගරු කරනවා. අපේ මිනිස්සු නීතියට බය විතරයි තියෙන්නේ, ගරුත්වයක් නැහැ. ඔවු දේශපාලඥයෝ කරලා තියෙන දේවල් ගැන ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ඒ හැම එකකටම දේශපාලඥයෝ විතරක් ඵලි නැහැ. උද්ඝෝෂණ කරලා රටක් දිනු කරන්න බෑ. උද්ඝෝෂණයක් තියෙන්න ඕනේ, උද්ඝෝෂණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුකුත්ම මේ කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැත්. පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්න නම් උත්තරීතර මිනිස්සු පත් වෙන්න එපාය. මම නෙවෙයි අපි කියලා හිතන්න ගත්ත දවසට අපි මිනිස්සුන්ට හරියයි. හැබැයි කවද හිතන්න ගන්නේ දන්නේ. ආයුබෝවන්. අපි රටක් විදිහට හරිම තීරණාත්මක තැනක ඉන්න කාලයක් මේ. හැමෝම කියනවා රටට වෙනසක් ඕනේ, වෙනස් වෙන්න ඕනේ, මේ රට ලෝකේ තව ඉදිරියට යන්න ඕනේ වගේ ගොඩක් කතන්දර කියද්දි ජනාධිපතිවරණයකුත් අත ළඟටම ඇවිල්ලා. ඒ වගේ කාලෙක සේනතර YouTube නාලිකාවේ කාලීන සංවාදය රට වෙනුවෙන් විශේෂ කතා බහකට අද අපි යොදා ගන්න තීරණය කළා. අද මේ වෙනුවෙන් අපි ආරාධනා කළේ විශේෂ කෙනෙකුට. අපි හැමෝම හරි ආදරෙයි කලාවට. කලාකරුවෙක් කියන්නේ අපි හරි ගෞරව කරන කෙනෙක්. ඉතින් ඒ වගේ ආදරණීය ප්‍රවීණ කලාකරුවෙකුට අපි අද සියනතරුව YouTube නාලිකාවේ කාලීන සංවාදය වෙනුවෙන් ආරාධනා කළා. ඔහු ප්‍රවීණ සංගීතවේදී රජීව් සෙබස්තියන් මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. දැන් රටේ අනාගතය කොහොම වෙන්න ඕන කියන එකද ගැන සෑහෙන ප්‍රශ්න තියෙන එක එක්කෙනාට. කොහොමද මේ රට යන්න ඕන කියන එක ගැන අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ රජීව් අයියා. රටේ අනාගතය කෙසේ සකස් විය යුතුද? කලාකරුවෙක් විදිහට ඔබ දකින ආකාරය තමයි අපි කතා කරන්නේ. එතකොට මම මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබට යොමු කරනවා. අලුත් නැත්නම් මේ වෙනස් වෙන්න ඕන කියන එක, අලුත් දැක්මක් ඕනේ කියන එක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? වෙනස් වෙන්න ඕනේ අපේ හිතුම් පෙතුම් තමයි. ඒ කියන්නේ අවුරුදු පහෙන් පහට ඔය ප්‍රශ්නේ එනවමයිනේ. අපි ඉතින් හිතනවා හරි අපි කරලා හුඟක් වෙලාට කියන්නේ අර සිගරට් මොන මිනිස්සයා හෝ බොන මිනිස්සයා හෝ මත්පැන් පාවිච්චි කරන මිනිස්සයා හිතනවා මේ උපන්දිනෙන් පස්සේ මම නවත්තනවා. එම නැත්තම් ජනවාරි පළවෙනිදෙන් පස්සේ මම නවත්තනවා. මම අලුත් වෙන්න ඕනේ කියලා අර ඒ වගේ ඔය පොදුවේ අවුරුදු පහකට සැරයක් තමයි ගැන කල්පනා කරන. හැබැයි මොකද්ද අවසනාවකට අපේ මිනිස්සු හැමදාම හිතුවේ, දැන් කාලයක් තිස්සේ හිතුවේ මේ රට පාලනය කරන්න නම් හොඳට උඩ රැවුල හෝ රැවුල තියෙන්න ඕන, ජාතික ඇඳුම් අඳින්න ඕනේ, ඒකේ තමයි අපේ කම තියෙන්නේ. එහෙමත් නැත්තම් ළමයි ඉන්න ඕනේ, ළමයින් ගැන මේ ළමයින් ගැන හිතයි කියලා හිතන්නේ ළමයින් වඩා ගත්ත අය ගැන විතරයි. ඒ කියන්නේ ළමයින්ගේ අනාගතය මං කොල්ල කෑවට කමක් නැහැ, විනාශ කරාට කමක් නැහැ, පේන ළමයි වඩා ගත්තොත් හරි කියලා. ඉතින් මං හිතනවා දැන් අවුරුදු දෙක ඉඳන් කාලේ ඇතුළත ඊ කන්සෙප්ට් එක කැඩුනා. ඊමුද රට අන්ත අගාධයකට වැටෙලා තියෙද්දි කියන්නේ කර කියා ගන්න දෙයක් නැතුව තියෙද්දි කියන්නේ තමන්ගේ අපි හිතමුකෝ දැන් ඔයාගේ ගෙදර මට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අයිති ඔයාගේ, ඔයා මට ඇවිල්ලා කියනවා පොඩ්ඩක් මේක පිළිසකර කරලා දෙන්න කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තිබ්බා. අපි සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 69 ලක්ෂයක් කියන්නකො. ඒ ජනවරම ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තක හිටපු පුද්ගලයෙකුට එන්න කියලා ආරාධනා කරනවා. මේක වැඩි සෙටල් කරලා දෙන්න කියලා. එතකොට ඒ මිනිස්සුන්ටත් යම්කිසි විනයක් හික්මීමක් තිබුණා. තමන්ගේ බලය පැත්තකින් දින තමන් උන්මන්තකව විදිහට, එහෙමත් නැත්නම් අර උද්දච්ච විදිහට හිතන්නේ නැතුව තවත් නිහතමානීව තව කෙනෙකුට දීලා කාලයක් බලාගෙන ඒ මනුස්සයත් ඇවිල්ලා ඒ මනුස්සයට මෙච්චරකල් ජනවරමක් දුන්නේ නැහැ කියලා මිනිසුන්ගෙන් පළිගැත්තේ නැහැ, වෛරයෙන් මෙලුවේ නැහැ. එයා ඇවිල්ලා රට සහ රටේ මිනිස්සුන්ට යම් ප්‍රමාණයකට සැනසි කියන්නේ අත්‍යවශ්‍ය දේවල් කියලා දෙයක් තියෙනවනේ. මම හිතන විදිහට තෙල්, ගෑස්, කෑම බීම අරවා මේවා බෙහෙත් ඔය වගේ ගොඩාක් දේවල් එක්ක කොටින්ම අපට දෙයක් පිටරටකින් ගේන්නත් බැරි තත්ත්වයක් ආවනේ. ඔහොම හැම දෙයක්ම කියන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික කරලා අපි එපැයි තාම ඉන්නේ නෑ කන්දක. නමුත් යම් තැනකට රට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ අදහස වෙන්නේ මේක මේ
අවුරුදු පහකට සැරයක් යන නිකන් සිතුවිල්ලක්ද වෙනස් වෙන්න ඕන කියන්නේ? නෑ, ඒක වෙනස් වෙන්න ඕනේ කියන්නේ අපිට දැක්මක් තියෙන බෙද හැම නිකන් කලාකරුවෝ ගැන හිතන්නකො. කලාකරුවෝ මොනවද කරන්නේ ඡන්දයක් කෙනෙකුට බෙදෙනවා. දෙතුන් පැත්තකට හුඟක් ලඩ මේ පාර මේ තුනකට බෙදලා තියෙන්නේ නැත හැමදාම දෙකටනේ බෙදෙන්නේ. තුනකටත් වැඩි. ඔව් නෑ. තුනකට හිමට ලොකුවට බෙදෙන්න දෙකුත් නෑ. සමහර වෙලාවට මෙලෝරක් නෑනේ. මේ ඉතින් අපි මොනවද කරන්නේ තනියම කොටසක් එකතු වෙනවා කියන අපි අපට මොනවද දෙන්නේ? අපිට මොනවද ගන්න පුළුවන් අහවල් අපේක්ෂකයා ගාවට ගියාම ඌක තමයි වෙන්නේ. එහෙම නැතුව ඔප්පු පෞද්ගල විදි. එහෙම නෙවුනේ. එහෙම තමයි වුනේ. එහෙම කරලා බලනවා Tamanට මොනවද පුද්ගලිකව ගන්න පුළුවන් කියලා යම් සීමිත පිරිසක් ගිහිල්ලා ගත්තා. ඉතින් ඌක නෙවුනේ. ඌක කාලයත් ඉස්සේ වුණා. නමුත් වෙන්න ඕනේ එහෙම නෙවෙයි. ඔය මං කියන්නේ ඔය ඔක්කොම කොටස් එකතු වෙන්න ඕනේ අපි. සංගීත සිනමාව ඔය ඌක ඇතුළත් සංගීතය දිනවනේ සිනමාව. එතකොට වේදිකා නාට්‍ය ක්‍රීඩාව මේ හැමෝම හරියටම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා කියන්න ඕනේ ඒකත් කලාවක් තමයි. මේ රටට හොඳක් වෙන්න නම් ඒ අය අතර තියෙන්න ඕනේ සංවාදයක් තිබිලා. හරි, අපි යන් අපි මේ අපේක්ෂකයේ ඔක්කොමලට මේක දෙමු. දීලා අපිට වඩාත්ම කියන්නේ ප්‍රායෝගිකව මේ දේවල් වලින් අපිටයි රටටයි හැම දෙයකටම යමක් කරන්න පුළුවන් අපේක්ෂයට. අපේක්ෂකයට අපි සහය දෙමු කියන තැනට යන්න ඕනේ. නමුත් අර ඔබ කියන්නේ පුරවැසි වගකීම ඕක. ඕක තමයි වගකීම. දැන් ලෝකයේ අනිත් රටවල් ඉදිරියට යනවා. අපි දකිනවා ඉදිරියට යන රටවල් සෑහෙන වේගෙන් දියුණු වෙන රටවල්. හැබැයි දැන් අපි කාලයක් තිස්සේ රජෙවයි අපි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්. අපි පුංචි කාලෙත් අපේ තාත්තලා පුංචි කාලෙත් ඉගෙන ගත්ත හැම ලෝකේ රටවල් ඉස්සරහට යද්දී ඇයි මේ අපිට මොකද්ද මේ පසුපසට යන බලපාපු දේ ඔබ හිතන විදියට? ඉතින් අපි මට කියන්නකෝ කවද්ද විපක්ෂයක් පැවති රජයකට උදව් කරේ කියලා. ඒගොල්ලන්ගේ වෙනම ඇජෙන්ඩාවක් තියෙන මේගොල්ලන්ගේ එහෙම උදව් කරොත් ඒගොල්ලෝ දන්නවා ඊළඟ පාර ඒගොල්ලන්ට එන්න බෑ කියලා. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ හිතන්නේ හරි. අපි කරොත් හරි, ඒක අරූ කරොත් වැරදි. ඉතින් ඕන ඕක හදාගන්න නැතුව අපිට කවදාවත් මුකුත් කරන්න බෑ. දැනටත් මේ පාර ඉල්ලන අයත් ඔහොමනේ. දැනට ඉල්ලන අයත් එහෙම තමයි. විසින් වෙනසක් නෑ. ඔය කොච්චර මොනවා කිව්වත් දැන් ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල උද්ඝෝෂණ කරලා රටක් දියුණු කරන්න බෑ. උද්ඝෝෂණයක් තියෙන්න ඕනේ. උද්ඝෝෂණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුකුත්ම මේ කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැත්තම් දැන් ගිය පාර මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවත් සපය ගන්න බැරි රජයක් ඉලවන්න එහෙම නැත්තම් ඒ නායකත්වය ඉලවන්න අරගල කරා. නමුත් දෙදෙනෙන් එහාට මොනවද තියෙන්නේ? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ එතන පොදු කිරදී නෑ. අද කීපෙත්තකට බෙදිලාද කියන්නකෝ. අවුරුදු දෙකේ වැඩි කල් නෑ. ඉතින් එහාට ඉතින් අර හරි හරි දේ මොකක් කවුද හරි කවුද හොඳ කියන එක අදාළ නැහැ. මොකක්ද හරි මොකක්ද හොඳ කියන දෙක තීරණ කරන්න තරම් අපට හික්මීමක් විනයක් තියෙනවා නම් මං හිතනවා අපිට ඉස්සරහට යන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අර අල්ලපු ගෙදර මිනිහව හදන්න ඉස්සෙල්ලා මම හැදෙන්න එපේ. මම කුණුටික ගිහිල්ලා දාන්නේ අල්ලපු ගෙදර මිනිහගේ තාප්පේ ළඟනම්. එතන විනයක් නැහනේ. ඉතින් එතකොට ඒ මිනිහට හික්මීමක් ඇති වෙන්නේ නැහැ. ඔතන හිතන්නේ නැද්ද ඔබතුමාට දැන් මේ මෙතන මේ රටක් විදිහට අපිට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තියෙනවා කියලා අපි ගත්තොත් රජවය පොදු න්‍යාය පත්‍රයක් තියෙන්න ඕනේ මේ මේ ලෝකේ හැම රටක්ම අපි උදාහරණයක් විදිහට ඇමරිකාව ගත්තා චීනය ගත්තත් ඒ රටවල් වලට තියෙනවානේ ජාතික ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ මොන පක්ෂේපත් වුණත් බලයට රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. සර් ලෝක බලවේදා කියලා ඇමරිකාවනේ හිටියේ. අද ඒත් එක්කලා රුසියාව ඉන්නවා චීනෙ නොකුයි තරම් ඉස්සර ජපානයේ දිහා මිසක් චීනයේ දිහා බැලුවේ නෑනේ. නමුත් අද එහෙම නෙවෙයි. සිංගප්පූරුවට, මැලේසියාවට, ජපානයට ගිහිල්ලා ගන්න අවශ්‍යදී චීනේ තියෙනවා ඊට වඩා අඩුවට. එහෙම තැනකට තල්ලු වෙලා තියන්නේ ඇයි මේ මිනිස්සු දිනුවෙන්නේ? අපේ මිනිස්සු කවදාවත් අනිත් මිනිහට ඊර්ෂ්‍යා කරා මිසක් ඉදිරියෙන් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. මල් සාප්පුවක් දාන මිනිහා මිනි පෙට්ටි සාප්පුවක් දාගන්න ඔයා පැත්තේ. ඒකනේ වෙන්න ඕනේ. අපේ මිනිස්සු මල් සප්පදම මල් විකුණන අපිත් ගියා මරුවට මාර බිස්නස් මාත් ඒකම කරන්න ඕනේ. ඕකන කෑ රිදි කඩයක් දැම්මොත් ඒ අල්ලපු කඩ දානවා ඒකම. කෑම කරත් ඔච්චරයි. ඉතින් අර වෙනස් විදියකට හිතන කවුරුත් හරි අඩුයි. නොහිතනවම කියන්නේ බෑ. දැන් චීනය ගත්තොත් රජවැ ලොකු රටක්. ලොකු රාජ්‍යයක් ඒක. දැන් ඒ වගේ රටක් පරිපාලනය කරන ක්‍රමවේදය සමහර විට අපේ රටට ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්න පුළුවන්.
නමුත් ඒ වගේ රටක් දානට යන්න චීනය වගේ තැනකට යන්න අපේ රටේ පරිපාලනය කොයි විදිහට හරි ගැස්සුනොත් හරි කියලා ඔබ හිතයි? ලොකු පොඩි කතන්දරේ තමයි අවුල. ඇමරිකාව ගැනද? ඇමරිකාවේ ජනගහනය කීයද? ඉවුනට කැබිනට් එක කීයද? අපි කොයිතරම් පුංචිද? ඉවුන අරකට වඩා ලොකුයිනේ. අර මිනිස්සුන්ගේ රටේවත් නොඉන්න ප්‍රමාණයකට කැබිනට් එකක් හදාගෙන ඕනේ. ඇයි? චීනය කියන්නේ රටේ ලෝකයේ ජනගහනය වැඩිම රට. ඔව් ඒක තමයි කියන්නේ. දැන් මේ රටේ නායකයා ඉන්න ආණ්ඩුව තියෙනවා. කාගේ හරි වැරද්දක් හදන්න ඉවත් හරි මෙහෙම පැරලල් බැලන්ස් එක තියෙන කාටත් ලොකු දෙයක් නෑ. එමුදු දීලා අල්ලස් දීලා ගන්න එපා. එමුතිකන් දීලා ගන්න ඕනේ. එතකොට පොඩ්ඩක් එහැම වුණොත් කාට හරි කවර විචන කරොත් පහුවෙන්ද ඒ මනුෂ්‍යයා විරුද්ධ පක්ෂේ අර ආණ්ඩු ඉවරයි ඒ වුණ. ඉතින් කොහොමද රටක් කරන්න ඔය විදියට? එතකොට පරිපාලන ව්‍යුහය හැදෙන්න ඕනේ ඔබට හිතන විදියට කොයි විදියට? දුකට ප්‍රශ්නේ අපි 225ම එපා කියන්නේ අපේ රටේ තවුද චන්දිනා ගමේ බුද්ධිමතා වෙනුවට චන්දියක් තන්දි දුන්නම ඒක තමයි ඉතින් ඉතින් යහට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කරාම තමයි අර ගමේ නඩු අහලා ඇත්තට උසාවි වැඩකුත් නැහැ. ඒ චන්දියනේ රන් කරන්නේ. ඔන්න ඕක තමයි හදා ගන්න ඕනේ. ඒක බුද්ධිමත් මිනිස්සයා දන්නවා විනයක් තියෙනවා නීතියක් තියෙනවා. එතකොට තමයි මේ රට ආර්නිමේන්තු උත්තරීතර වෙන්න නම් උත්තරීතර මිනිස්සුපත් වෙන්න එපා. එහෙම නැතුව ඒක කරන්න බෑ. සර්බුද්ධිමත් මිනිස්සු දරයක් පත් කරාම මේ මිනිස්සු දන්නවා මෙතන නීතියක් තියෙනවා විනයක් තියෙනවා. අපි ඒතකොට විනයානුකූලව තර්කානුකූලව යම්කිසි තැනකට එන්න පුළුවන් කියලා. මිනි මරන්නේ ඇයි? තමන්ට චූටියට හරි කෙනිතුව මිනිහට පිහියෙන් අනින්න යන්නේ නීතියක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැති මිනිස්සුනේ. අන්න ඒ ගානට තමයි වැටලා තියෙන්නේ. දැන් හුඟාක් වෙන රටවල් වල මිනිස්සු නීතියට ගරු කරනවා. අපි මිනිස්සු නීතියට බය විතරයි තියෙන්නේ, ගරුත්වයක් නැහැ. එතකොට දැන් අපේ රටේ පරිපාලන ව්‍යුහය හදද්දී ජනතාව අතරේ තමයි රජවැය කියන විදිහට ලොකුම හැකියාව තියෙන්නේ මේ 225ද තෝරලා යවන පිරිස බුද්ධිමත් පිරිසක් විය යුතුයි කියන එකයි ඔබ අදහස්. නිසි අධ්‍යාපනයක් නැති වුණාම ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තිබුණා නම් ඒ සමහර වෙලාවට ලංකාවේ කාටුන් සිංහලින් හඬ කවනවනේ. එයාට එයාව වීරයෝ හැටියට දකින මම නම් දකින්නේ වැරද්දක් හැටියට. සම්මුති පුංචි ළමයෙකුට පුංචි කාලේනේ ඔළුවට වැටෙන්නේ යමක්. ඉංග්‍රීසියෙන් හඬ ඇහෙද්දී සිංහල සබ්ටයිටල් එක දැම්ම නම් අර පුංචි ළමයා දන්නවා මොනවද කියවෙන්නේ. හැබැයි අරක ඇහෙනවා. එතකොට අර ගමී ගුඩි මොන පුංචි ළමයි කාටුන්යක් බලනවනේ. අර ළමයට ඉංග්‍රීසි ඒ ප්‍රොනන්සියේෂන් එකේ ඉඳන් වැටෙනවා. කනට වැටෙනවා, ඔළුවට යනවා. ඒත් එක්ක සිංහල තේරුමක් දැනෙනවා. ඒ පුංචි ළමයා පොඩි කාලේ ඉගෙන ගන්නව නේද ඉංග්‍රීසි ටිකක්? අද අපි පොඩි කාලේ තිබුණේ ඉංග්‍රීසි නැත්තම් මොකුත් කරන්න බෑ. අපි රොබින් හුඩ් බැලුවේ සබ්ටයිටල්. ඔව්. හරි. එතකොට කරන්න බෑ. එතකොට දැන් පරිගණකේ නැතුව මොකුත් කරන්න බෑ. ඉතින් ওই පරිගණකයත් එක්ක යද්දි ඉංග්‍රීසි ටික තිබුණා නම් හැමෝන්ටම හැම රස්සාවට නේ. නමුත් තිබුණා නම් Tamanට නිදහස තියෙනවා Taman මොකද්ද තෝරගන්න ඕනේ කියන එක. ඕන රටක ඕන තැනක ගිහිල්ලා වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ ඔබේ තර්කයේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තොත් බුද්ධිමත් වෙනවා කියන එකද? මට එහෙම නෙවෙයි. දැන් ඉංග්‍රීසියෙන් යමක් අහපුවම ඔබ මගෙන් යමක් අහනවා ඉංග්‍රීසියෙන්. මට ඒක තේරෙන්නේ නැත්නම් මං දෙන්නේ අංගවිකල උත්තරයක්. ඒ වගේ තමයි හැම තැනම. උයි ඕක තමයි කතන්දරේ. බුද්ධිමත් බව හැම තැනකම තියෙනවා. හැම තැනකම තියෙන දැනන් ඉන්නද කවදාවත් අපි මැරෙනකම් ඉගෙන ගන්න එක නවතින්නේ නැහැ. වයස කීයට ගියත් අපිට ඉගෙන ගන්න දේ අපිට යන්නේ නැහැ. හරි. දැන් එතකොට දැන් ওই ඉගෙන ගත්තු අය රට පාලනය කරන්න ගෙන්න ගන්න එක මිනිස්සුගේ වගකීමක්. එතකොට අපි ඉගෙන ගත්තට විතරක්මදි බුද්ධිමත් වෙන්න තුරු උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත්කම තියෙන්න පුළුවන් සර්ටිෆිකේට් එකකට, එහෙම නැත්නම් සහතිකයකට සීමා වෙලා. නමුත් ප්‍රායෝගික අත්දැකීම් දැනිම කියන තෝන ඒ දේවල් කරන්නේ. දැන් ඩ්‍රයිවිං ඉගෙන ගන්න බෑනේ වාහනේ පිටින්ද තියරි වලින් වාහනේ නැගලා එලවන්න ඕනේ. ඔව්. එතකොට දැන් අපි දකිනවා රාජ්‍ය සේවය ලංකාවේ අපි හිතනවා දැන් ඉගෙන ගත්ත මිනිස්සු ටිකක් තමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. දැන් රටක පරිපාලනය ගත්තයින් පස්සේ පාලකයෝ ඇරුණාම ලොකු කාර්යභාරයක් කරන්නේ රාජ්‍ය සේවකයා. එතකොට ඔබට හිතන විදිහට මේ රටේ ආර්ථිකයට ප්‍රධාන හේතුවක් වෙන රාජ්‍ය සේවක භූමිකාව ගැන මොනවද කියන්නේ? රාජ්‍ය සේවයේ ඉන්නේ ඔක්කොම හරියටම
සුදුසු අයද? දේශපාලන පත්වීම් කොච්චර නම් තියෙනවද? අද වැඩිනේ. අපට දරා ගන්න බැහැනේ. රාජසේවකයන්ට ප්‍රමාණයක් තියෙනුනේ. ඒකට තමන්ගේ පැවැත්මට අර මිනිස්සුන්ව දාගෙන තිනවා. අනික පැය 8න් 8ම වැඩ කරනවාද? බලන්න. සාමාන්‍ය කීයද 8න් ඉඳන් 5ටද වැඩ? ඔව්. 4ටද? 4. 4. 4 ගොඩක් අය 8 4 9 5. ඔව් සමහර තුනේ ඉඳන් මේකප් දාගන්න යන්නේ නේ. එහෙම කතන්දර පිළිගත්ත දේ තමයි මට නම් ඒ වගේ හුඟක් කටුක දෙකින් නෑ. නමුත් යම් යම් දේවල් තිනවා හරි ස්ලෝ. ඒකනේ හැම මිනිස්සු ලීසිර ගැන ඕක ප්‍රයිවටයිස් කරන්න හොඳයි. ඇත්තට ඒක එහෙම කරොත් හොඳයිද? එහෙම කරලා සාර්ථක වෙච්චේවත් තියෙනවා. කුණු ටිකකින් කරන්න පුළුවන් ද අපේ රාජ්‍ය සේවකයාට? ඇයි පිටර දීලා තියෙන්නේ? හරියට කරන්න නැති හින්දා නේ. එතකොට මේ වර්තමාන රාජ්‍ය සේවකයාගේ භූමිකාව වෙනස් කරන්න ඔබ සතුව තියෙන මොනකද අදහස තියෙන්නේ? ඒක තමන්ට තමන්ගේ රටගෙන හැංගීමක් තියෙන්න ඕනේ. හැබැයි මෙහිමයි. ඔව් දේශපාලඥයෝ කරලා තියෙන දේවල් ගැන ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ඒ හැම එකකටම දේශපාලඥයෝ විතරක් ඵලි නැහැ. يعني අපි බලන්නුනේ අපෙන් මම මේ දේ කරාද? මං දිනෙන් හවස 4 වෙනකම් වැඩ කරා. මං ඇත්තටම කිප්පේ යට වැඩ කරාද? මං මිනිස්සුන්ට මොනවද කරේ? තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. උගාක අය මම දන්නවා මං අහලා තිනවා මං ආණ්ඩුවේ රස්සාව කළ නැති හින්දා මේ අහපු දින දේවල් විතරයි තියෙන්නේ කියන්නේ. සතියේ දවස් පහේ වැඩ ටික මොනවාරි බ්ලොක් කරගන්නවා වීකෙන්ඩ් එකේ ඕටයිම් කරන්න. දැන් මේ අපේ රට හරි පුංචි රටක්. එතකොට ලෝකේ විශාලතම රාජ්‍යයන් තියෙනවා. දැන් චීනය වගේ රටක් ගත්තොත් අපි උදාහරණයක් විදියට තාක්ෂණික ආර්ථික සමාජීය සංස්කෘතික මේ හැම අංගයකින්ම ඉදිරියට ගියපු රටවල්. يعني ගෝලීය සංවර්ධන න්‍යායයන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් පාඩම් ඒ රටවල් වලින් අපිට ගන්න පුළුවන් පාඩම් තියෙනවා. විශේෂයෙන් චීනය වගේ රටක් ගත්තොත්. එතකොට අපි මොනවද ඒගොල්ලන්ගෙන් ඔබට හිතන විදියට ගන්න පුළුවන් පාඩම් අපිට එතෙන්ට යන්නේ? ලෝකයේ කියන අපි මිනිස්සු දැනගන්න ඉපයි. නායකයෝ කියන අය දැනගන්න ඕන. ඔබට මතකද අවුරුදු 5කට නෙවෙයි මේක. අවුරුදු 9කට ඉස්සෙල්ලා 2015 අපේ රටේ සැහැල්ලු දුම්රිය LRT මොනෝරේල් අපට හුඟක් වටිනවනේ. මේ ඔක්කෝම වාහන ටික පුච්චගෙන තෙල් පුච්චගෙන කොළඹට රින්ගන වෙලාවේ අරක තිබ්බනම් කොයිතරම් යන්නේ තොඩින්. ඒතර කොයිතරම් පහසුවක්ද කාලේද ඔබ හිතන්න. අද කොළඹට ගිහිල්ලා දුර ඉඳන් එන කෙනෙක් අම්මා හෝ තාත්තා හෝ එනකන් ළමයි බලාගෙන ඉන්නවා. අඩුම ගානේ පැයක් දෙකක් වේල පහ යන්න පුළුවන් නේද? එයාට ගෙදර තමන්ගේ දරුවෝ වෙනුවෙන් කාලය මිදඟු කරන්න පුළුවන්. අපි ප්‍රවාහනයේ හින්දා මම කෝච්චි බස් එකේ බඩට ගිය කෙනෙක් හැදිගෙන මම කියන්නේ මම ඉස්සර සංගීතයට ආවේ පස්සේ. එතකොට අපි කොයිතරම් කාලයක් ඉතුරු වෙනවද ඒක? ඒ වගේම සහ ගුණාත්මකව තමන් දෙමව්පියන් ගෙදර එනකොට දරුවෝ ආසයි ඒ වගේ දෙයක් තියෙනවා. ඒත් එක්කලා ඊ යෝජනාව එනකොට කෙලින්ම මොකද කියන්නේ අනිත් පැත්තෙන් ඒක හරලා දානවා. තමන්ගෙම රජී මම ඕකයි කියන්නේ. ඔය කැප්ටන්සීක මොනේ වයිස් කැප්ටන්සීකින් බෑ කරන්න. රනිල් වික්‍රමසිංහ යෝජනා කරනවා ටැබ්ස් දෙන්න. හැබැයි මැතිපාල සිරිසේන එක නවත්තනවා. ඒකල මහකාලයන් නෑ කොවිඩ් එන. ඔබ හිතන්න අපේ රටේ දරුවන්ට කොයිතරම් ප්‍රයෝජනයක් වෙන්න තිබ්බද ඒ ටැබ් එක දීලා තිබ්බනම්. ඉතින් මගෙන ලෝකේ මොනවද වෙන්නේ ඉස්සරහට මොනවද වෙන්න පුළුවන් කියලා ඒ අවදානම් තත්ත හැමදාම එකම විදිහට තියෙන්නේ නේ ගෙදර. ඔබ අසනීප දවස් වෙන දවස්වලුත් තියෙනවනේ. අද සාමාන්‍යයෙන් හොඳට ඉන්නවා. නමුත් නොහිතපු විදිහට මෙයන් කිසි අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඔබට උණක් ගැම්බරිස්සාවක් හැදෙන්න පුළුවන්. වෙන අසනීපයක් හැදෙන්න. අපි අර ඒකත් බලන්න ඕන. ඉතින් උහුම එහෙම දැනුමක් නැති අය මගේ දැනේ මොනම හේතුවකටවත් දේශපාලනයට එන්නත් හොඳ නැහැ. ඒ අද අවසාන දිහා බැලුවොත් IMF නිතර මුකුත් කරන්න බෑ. ඔව් ඒක හරි. අපි ආවත් ඒක තමයි කරන්නේ. ඉතින් එහෙනම් මොකට දෙන්නේ? ඒකම නම් ගෙරෙන්නේ තීරුමන්නේ. මේ ඡන්දෙත් අපරාධයි. කොච්චර ලොකු සල්ලියක්ද ඡන්දයක් කියන්නේ? ඒ කියන්නේ ඡන්දෙ තියන්න ඕනේ නැද්ද? ඡන්දි තියෙනවා කියන්නේ ඊට වඩා හොඳ නැද්ද පාර්ලිමේන්තුවම ඕක විසඳගත්තා. ඉන්නේ ඉතින් එහෙට හම්බ කරනවා. දැන් පොඩ්ඩක් මේක සෙටල් වෙලා තියෙන්නේ. දැන් අපි කන්න ඕන කාලේ. ඕකනේ අවුරුදු 5න් 5ට හිතන්නේ. ආපහුත් එන්නේ තර ජාතික ප්‍රතිපත්තිය නැහැ කියන්නේ.
පුද්ගලික අභිපතාර්ථයන් වෙනුවෙන් මට තමන්ගේ වාසිය. එතකොට මේ චීනය වගේ රටවල් විශාල රාජ්‍ය වෙලා තියෙන්නේ ඒ පුද්ගලික අභිමතාර්ථ අමතක කරපු නිසා. මම නෙවෙයි අපි කියලා හිතන්න ගත්ත දවසට අපි මිනිස්සුන්ට හරියයි. හැබැයි කවද හිතන්න ගන්නේ දන්නේ. හරි. දැන් මේ කලාකරුව විදිහට ඔබ බලාපොරොත්තු වෙන වෙනස මොකද්ද? රටක මේ වගේ ඡන්දයක් එන වෙලාවක ඔබේ බලාපොරොත්තුව මොකද්ද? ඉතින් මම කිව්ව දේ තමයි වෙන්නේ. කවදාවත් එකතු වෙන්නේ නැහනේ. ඔබේ බලාපොරොත්තුව එකට එකතු වෙලා ගමනක් යන්න ඕනේ කියලා. ඒක තමයි මෙහිමයි. ඉතින් කලාකා දැන් සංගීත ශෛලීන් කියන්නේ වෙනයි. කලාකරුවන්ගේ මේ ක්‍රමවේදය වෙනස්නේ. සමහරු 8ට 9 නැගිටිනවා, සමහරු නැගිටින්නේ 12ට. ඒවිද එක එක දේවල් වලට හුරු වෙච්ච අය ඉන්නවා. එහෙමද? මම දැකලා සමහර කලාකරුවෝ වෙලාවට යන්නේ නැහැ වැඩකට. වැඩක් බාර ගත්තම. ඊ හැමදේම තියෙන්න ඕනේ මිනිස්සුන්ට. මම කියන්නේ අපේ රටට නායකත්වයක් එන්න ඕන. විනයගරුක, ඒ වගේම යුක්තිගරුක, ඒ දෙක හැදෙන්න ඕන. ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙමයි කියලා හොඳින් කියලා එහෙම බෑ. ඒකේ හරි නීතියක් හැමෝන්ටම පොදු නීතියක් ආපු දවසට අපි හැදෙයි. අපිට හැදෙන්න පුළුවන් වෙන්නේ කවද්ද? ওই ප්‍රශ්නෙට අපි හරි උත්තරයක් හොයාගත්තු දවසට මේ රට චීනය, ඇමරිකාව, ජපානය, කොරියාව වගේ රටවල් එක්ක සමපාත වේවි. අඩුම ගානේ කිට්ටුවටවත් යන්න පුළුවන් වේවි. ඒ තමයි රජීව් සෙබස්තියන්ගේ මතය. ඔබේ මතය මොකද්ද? ජනාධිපතිවරණයක් අත ළඟ තියෙන වෙලාවක ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා ඔබට. එහෙමනම් අද දවසේ සියනතරු YouTube නාලිකාවේ කාලීන සංවාදයට අපිත් එක්ක එක්කුණු ප්‍රවීණ කලාකරු රජීව් සෙබස්තියන් මහත්මයා, ඔබට බෙහෙවින් ස්තුතිය. ආයුබෝවන්. තවත් දවසක මෙවන් වැදගත් කාලීන සංවාදයක් එක්ක සියනතරු YouTube නාලිකාවෙන් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනාව යහපත් හෙටක්. ආයුබෝවන්.